පසුගිය කාලය තුල ශීඝ්‍රයෙන් මිල ඉහළ ගිය බිත්තර පසුගිය සති දෙකෙහි මිල අඩුවීමක් දක්නට ලැබුණා. බිත්තර නිෂ්පාදනයේ අතිරික්තයක් ඇතිවීම හේතුවෙන් එලෙස මිල අඩු වූ බවටයි නිෂ්පාදකීන් ප්‍රකාශ කළේ. එමෙන්ම කිකිලියන් වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමද මෙම තත්වයට බලපා තිබුණා. එහෙත් බිත්තර අතිරික්තයක් පවතින පසු මිම හම්වේ රුපියල් 27.30 අතර මිලකට අලෙවි වූ බිත්තරයක මිල අද වන විට රුපියල් 45 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 20 ගානට අඩු වෙලා ආපහු වැඩි වුණා. අද සමස්ත ලංකා මිල යන්නේ ඇවිල්ලා 34.35. හේතුව ඇවිල්ලා නිෂ්පාදන දැන් අඩු වෙලා කියලා තමයි කියන්නේ. මේක තමයි මිල. මේ මිලට තමයි අපි විකුණන්නේ. තව වැඩි වෙයි බිත්තර. බිත්තර මිල අඩුවීම හේතුවෙන් බිත්තර පරිභෝජනයේද පසුගිය සති කිහිපයේදී ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා. මිල යළි ශීඝ්‍රයෙන් ඉහළ ගියහොත් පාලන මිලක් දැමීමේ හැකියාවක්ද පවතින බවයි එම අධිකාරිය පවසන්නේ. බිත්තර ඇතුළු අනිකුත් ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමේ වාසිය තවමත් ජනතාවට නොලැබෙන බවයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජනතා ව්‍යාපාරය පවසන්නේ. පාරිභෝගිකයට යම්කිසි සහනයක් ලබා දීම සඳහා රජයේ කටයුතු කරමින් කිසියම් සහනයක් ලබා දෙන බව පේන්න තියෙනවා. ඔහුගේ කාලෙ පුරා බිත්තරයක මිල අඩු වුණා, එළවලු ටිකේ මිල අඩු වුණා, සහල් මිල අඩු වුණා, පෙට්‍රල් මිල අඩු වුණා, ඩීසල් මිල අඩු වුණා, භූමි තෙල් මිල අඩු වුණා. මේ වගේ සහන පාරිභෝගිකයට ලැබුණේ කවදද? කිසිම කඩේක කොත්තු රොටිය, බිත්තර ආපේ ෆ්‍රයිඩ් රයිස් එක, එළවලු රොටිය, මාළු පාන් එක, කිඹුල බනිස් එක, ජෑම් පාන් එක, රෝල්ස් එක, පැටිස් එක අඩු වෙලා නැහැ. එමෙන්ම බිත්තර නිෂ්පාදකින්ද පවසන්නේ රට තුල බිත්තර අතිරික්තයක් ඇති බවයි. දැන් බිත්තර නිෂ්පාදනයේ අතිරික්තයක් එනවා. මේ අතිරික්තය නිසා ගොවියට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට දැන් බිත්තර ගෙඩියකින් දැන් රුපියල් 6ක 7ක පාඩුවක් ගොවියට සිද්ධ වෙනවා. මේ තත්ත්වය පාලනය කරගන්න බැරි ඇත්තටම බිත්තර වැඩි නිසා බිත්තර මිල අඩුවෙන් මේ ගොවිපල හිමියන් හෝ වෙළෙන්දන් වෙළඳ පොළට දාන්න පටන් අරගෙන. මොකද බිත්තරේක කාලය සති දෙකයි. ඒ නිසා අඩුවට හරි ගොවියා මේක වෙළඳ පොළට නිකුත් කරනවා. අපි රටට අවශ්‍ය කරන මෞගිලි ප්‍රමාණය පමණක් ගේන්න ඊට එහාට ගේන්න එපා කියලා. නමුත් දැන් ඒක ඉවබවක් නැතුව ගිනාපුවේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. මේ අතර වෙළඳපොළ තුළ බිත්තර මිල පහළ වැටීම නිසා මුහුණ දීමට සිදු වූ ගැටලු පිළිබඳ සාකච්ඡාවක්ද කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්තුණා. බිත්තර ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කෙරෙන වැඩපිළිවෙලක් පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා. නිෂ්පාදන වීදම් බිත්තරයක් සඳහා රුපියල් 33ක් 35ක් මට්ටමේ තියෙන්නේ. මේ මිල සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ කුකුල් කෑම මත. අපි උත්සාහ කරනවා දැනට බඩිරිං ආනයනයේදී අය කරන රුපියල් 25ක් වූ බද්ද රුපියල් 5කින් විතර අඩු කරගන්න පුළුවන් දෙයකට හැකියාවක් තියෙනවාද කියලා සාකච්ඡා කරන්න. කුකුල් කෑම වලින් 80%ක් සම්පාදනය කරන්නේ බඩිරිං මත. බඩිරිං අඩු මිලට සැපීම තමයි කරන්න ඕනේ. අපි ලබන කන්නේ බඩිරිං ආනයනය කරනකොට සාමාන්‍ය රුපියල් 130ට 125 මට්ටමට බඩිරිං කිලෝක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම සකස් කරනවා. ඒ නිසා අපි සාකච්ඡා කරා මහා පරිමාණයෙන් ආනයනය කරන අයට ඒ දෙන කෝටයකට අමතරව මෙට්‍රික් ටොන් 10,000ක් විතර කෝටයක් දෙනවා. ඒතර ඒගොල්ලොත් එක්ක අපි එකඟ වෙනවා. ඒ 10,000 සාධාරණ මිලට කුඩා අයට ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරා. ඊට අමතරව මාසිකට බිත්තර නිෂ්පාදනයේ මිලියන් 240ක් වගේ මට්ටමක තිබුණේ. දැන් ඒ සැපයුම බිත්තර මිලියන් 270ක් 280ක් දක්වා වැඩිලා තිනවා. ඒ නිසා අපි තීරණයක් ගත්තා දැනට ඇනෝම් කරලා තියෙන මෞගිකලියන් ප්‍රමාණය ආනයනයට අවසර දෙන්නත් නැවතත් තීරණයක් ගන්නකම් මෞගිකලියන් ආනයනය අත්විටියෙමලත්.